LPL ක්‍රිකට් තරගාවලට තවත් සුපිරි ක්‍රිකට් තරු කිහිපයක් සහභාගී වන අතර ඉදිරි වසර කිහිපයේදී ශ්‍රී ලංකාව සත්කාරගත්ව දරන ලෝක ක්‍රිකට් තරගාවල දෙකක් පිළිබඳවද මේ වෙන විට තොරතුරු වාර්තා වෙනවා. මේ ඒ කරුණු පිළිබඳව දිගහැරුමක්. ඒ අනුව ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලට එක්වන ජැප්නා ඉස්ටැලියන් කණ්ඩායමට නව විදේශ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සම්බන්ධ වී ඇති බව වාර්තා වෙනවා. නව එංගලන්තයේ රවි බොපාරා සහ එංගලන්තයේ ටොම් මූවස් දෙම සංචිතර තෝරාගෙන තිබෙනවා. ජැප්නා ඉස්ටැලියන් සංචිතර ඇතුළත් සිටින විදේශ ක්‍රීඩකින් වන්නේ සොයිබ් මලික්, උස්මාන් සිවාරි, රවි බොපාරා, ටොම් මූවස්, ඩුවන් ඔලිවියර් සහ කෙල් ඇබොට් යන ක්‍රීඩකයන්. මේ අතර බටහිර ඉන්දිය කොදෙව් පිතිකරු චැඩ්වික් වෝල්ටර් මේවල ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලට එක්වීමට තීරණය කොට තිබෙනවා. ඒ අනුව 35 හැවිරිදි ඔහු ගෝල් ගැඩියට හෙවත් ගාලු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. බොහෝ විදේශ ක්‍රීඩකයන්ගේ සහභාගීත්වය ස්ථිර වීම සමග මේ වන විට ජැක්නා කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් සම්පූර්ණ වී තිබෙනවා. අසාන් අලි ගාල ග්ලැඩියේටර් කණ්ඩායමටත් ලොරි එවන්ස්, කොලම්බු කින්ස් කණ්ඩායමටත් එකතු වී තිබෙනවා. 2020 ලංකා ප්‍රීමියර් ලීග් හි පූර්ණ පුහුණු සැසියක් පැවැතු පළමු ක්‍රිකට් කණ්ඩායම බවට ජැක්නා ඉස්ටැලියන්ස් පත් විය. ප්‍රධාන පුහුණුකරු කින්න කන්දම්බි හා කපිතාන් තිසර පෙරේරාගේ මග පෙන්වීම හා නායකත්ව සමග මේ කණ්ඩායම 2020 නොවැම්බර් 13 සිට 15 දක්වා දින තුනක නේවාසික ක්‍රීඩා පුහුණු සැසියකට පල්ලේ කැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහභාගී වීමට නියමිතයි. යාපනය ස්ටාලියන්ස් පුහුණු කාර්ය මණ්ඩලය නංකඩ තිබෙනවා. තිල්න කන්දම්බි ප්‍රධාන පුහුණුකරු ලෙසත්, හේමාන් බදානි සහකාරී පුහුණුකරු ලෙසත්, මාරියෝ වැල්වරයන් පුහුණුකරු සහ වේගපන්දු පුහුණුකරු ලෙසත්, සජිත් පතිරණ දගපන්දු යැවීමේ පුහුණුකරු ලෙසත්, පන්දු රැකීමේ පුහුණුකරු විමන්ත දේශප්‍රිය ලෙසත් නංකොට තිබෙනවා. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල විසින් ප්‍රකාශ කරපත් කළ 2023 සිට 2031 දක්වා වන ලෝක සුසලාන තරගාවලි කැලැන්ඩරයේ තරගාවලි දෙකක් සඳහා වන සත්කාරකත්වයේ සැපීමට ශ්‍රී ලංකාව සූදානම් වන බව වාර්තා වෙනවා. නමුත් පවතින වසංගත තත්ත්වය මත මෙම තරගාවලි පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නොහැකි වීම ගැටලුකාරී තත්ත්වයක් වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඇස්ලිත සිල්වා මහතා ප්‍රකාශ කර ඇති ආකාරයට ශ්‍රී ලංකාව විසින් 2027 ලෝක කුසලාන 5250 තරගාවලිය සහ 2030 ලෝක කුසලාන 2020 තරගාවලිය සත්කාරකත්වය දැරීම පිළිබඳ ඉල්ලීමක් සිදු කර තිබුණද මෙම කටයුත්ත පිළිබඳ ක්‍රියාකරවීම සඳහා ICC සාකච්ඡාවට ආරම්භ කිරීමට මෙම COVID-19 වෛරස් තත්ත්වය බලපෑම් එල්ල කර තිබෙනවා. නමුත් පවතින තත්ත්වය මත තවමත් ICC විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් මෙම තරගාවලිය පිළිබඳ රැගෙන නොමැතිවීම මත ඉදිරි කටයුතු පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා. දකුණු අප්‍රිකානු සංචාරයට වෙනස්කම් කිහිපයක් සමගින් නමක වේගපන්දු යවන්න කොටත් අවස්ථාව. කල්දැවීමට සිදු වූ බංගලාදේශයට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කෙරෙන ශ්‍රී ලංකා මූලික සංචිතයේ සිටි ක්‍රීඩකයන් කිහිප දෙනෙකු එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙනවා. දූවිලි තිලකරත්න, ලහිරු උදාර, ලක්ෂන් සඳකන් සහ කවිදු මෙන්ඩිස් මෙලෙස සංචිතයෙන් ඉවත් කර තිබෙනවා. ඔවුන් වෙනුවට දසුන් සානක, දුෂ්මන්ත චමීර සහ 27 වේගපන්දු යවන ක්‍රීඩක දිල්සාන් මදුසංක සංචිතයෙන් නම් කර ඇති බව සඳහන්. දිල්සාන් මදුසංකනි මව යෝන් එක්දින ලෝක පුතලන තරගාවලියේදී තරග 6ක් තුළ කඩලු 13ක් බිඳ හෙලීමට සමත් වූ අතර තරගාවලියේ වැඩිම කඩලු ලබින් අතර 5 වන ස්ථානයද හිමි කරගත්තා. එළැඹෙන දකුණු අප්‍රිකානු තරග සංචාරය අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද එනම් 13 වෙනිදා සිට පුහුණු කඳුරුකට සහභාගී වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළා. ක්‍රීඩකයන් 22 දෙනෙකු එක්වන මේ පුහුණු කඳවුර පල්ලේ කැලේ ක්‍රීඩාංගණයේදී දින 10ක් පැවැත්වීමට නියමිතයි. ජෛව ආරක්ෂිත පරිසරයක් තුළ මෙම පුහුණු කඳවුර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. පුහුණු කඳවුර අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට එක්වන ක්‍රීඩකින් හම්බන්තොට දක්වාද සිදු ක්‍රීඩකින් කොළඹ බලා ලබන 22 වෙනිදා පිටත්ව යනු ඇති. ඒ අනුව නම් කර ඇති බවට වාර්තා වන සංචිතය වන්නේ දිමුත් කරුණාරත්න, ඕසද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත්, නිරෝසන් දික්වැල්ල, විනෝද් භානුක, ලහිරු තිරිමාන්න, සන්තෝෂ් ගුණතිලක, දුෂ්මන්ත චමීර, වනිදු හසරංග, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දිනේ, ධනංජයද සිල්වා, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, දසුන් සානක, දිල්සන් මදුසංක යන ක්‍රීඩකයන් නම් කොට තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම එළමෙට දකුණු අප්‍රිකානු තරග සංචාරයට අදාළ තරග කාලසටහන අද එරට ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළා. ඒ අනුව සම්ප්‍රදායික බොක්සින් දින ටෙස්ට් තරඟ දෙසැම්බර් 26 වන ආරම්භ වන්නේ සෙන්චුරින් හේ සුපර් ස්පොට් ක්‍රීඩාංගණයේදී. දෙවැනි හා අවසන් ටෙස්ට් තරඟය ලබන වසරේ ජනවාරි 3 වනදා ජොහනස්බර්ග් හේදී ආරම්භ වනු ඇති. LPL තරගාවලියේ අලුත් වෙන තොරතුරු හා ක්‍රිකට් ලෝකයේ තවත් තොරතුරු ඇතුළත් වීදු ඉදිරියටත් නැරඹීමට ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.